දලදා මාලිගාව විකුණගෙන කන්න ඔබට කිසිම අයිතියක් නැහැ. මම දලදා වහන්සේගේ උරුමකරුවා. දන්ත කුමරු හේමමාලා දෙපළගේ පීමනුබුරා. දලදා වහන්සේගේ උරුමය මල්වතුස්ගිරි මහානායක සමින් මහන්සේලාටයි දියවඩන නිලමෙතුමා. දියවඩන නිලමේ හොරෙක්නේ. මේ දියවඩන නිලමෙට කොහෙද මේ බාර දීලා තියෙන්නේ? මම මේ પરම්පරාවේ කියලා කිව්වම් පිළිගන්න අපිට පිස්සු කියලා හිතුවද? ඔව්. අපි පිස්සු. දලදා මාලිගාවේ ඉඩම් විකුණනේවට එරෙහිව හඬනගෙන නිසා. කොහොම මෙලපත? මොකද්ද මෙලපත? මේ තියෙන්නේ මං කියවන්නද? 18 දිනක් ගැන දියවඩන ලිමරු තිබුණ නැති ප්‍රශ්න ළඟ දැයි විතරක් ඇයි 17 දිනේකම නොකරපු නැති මංකොල්ල මේ වෙනකොට දලදා මාලිගාව කරනවා ඊළඟ දියවඩන නිලමේ සඳහා වූ නිල වර්ණයේ සඳහා කැම්පේන් එක මේ දැන් ඉඳලා කරන්නේ දියවඩන නිලමේ කියන නිල වර්ණේ ඉදමව පවත්වන්න දෙන්නෙත් නැ ඔබට මොකද දෙන සාක්ෂියට වංචනික කියලා කියන්නේ දලදා මාලිගාවේ හිටපු පුද්ගලික ලේකම්වරයා ඔහු නඩු ෆයිල් කරලා තියෙනවා ඒ හැම එකක්ම ඔහු ප්‍රතික්ෂේප කරලා දලදා කරඬුවට අත තියලා දිවුරන්න කිව්වොත් ඔය සියලු දෙනාම අවීචි මහා නරකේ හොදන අතර නම් පොලිසිය දන්න ඕනේ මගේ මුත්තා තමයි 4 වෙනි පරාක්‍රම බාහු රජතුමා කුරුණෑගල යුගයේ අක් කියන්න බුණනේ ඔහම ඇවිල්ලා මම කියන්නේ මේ මගේ උරුමය දලදා මාලිගාව පාවිච්චි කරන්න එපා මහත්තයෝ තමයි ඩොලර් වලට දලදා මාලිගාව මම පාවිච්චි කරන්නේ නැත්තම් හොරෙක් පාවිච්චි කරන්නද කියන්නේ ඔබ නිදන්ත දාන හොරෙක් කියලාද කියන්නේ හොරෙක් විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකෙක් ඥානමෑණියෝ ගාවට ගිහිල්ලා පිහිට පතනවා නම් ධාතු මන්දිරයක් හැදුවට කමක් නැහැලු මාලිගාවක් හදන්න එපා මොකද ඔබ හදන්නේ දැල වඳින යක්කු මම වඳින්නේ නැහැ කීරවැල්ලේ પરම්පරාව දලදා හමුදුරන්ට හදන්නේ සඳුන් මාලිගාවක් ඔබට කොහෙද ධාතුන් වහන්සේලා කීරවැලි දාකරඬු ඇති බුදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණය 9759ක් දියවඩ ලැබෙවරා කියන කරන මේ ක්‍රියාව ගැන අවදීන් සිටිය යුතුයි. දියවැඩ නිලමේතුමනි ඔබට කොන්දක් තියෙනවා නම් සතියක් ඇතුළත මේ ඕනෑම ප්‍රධාන මාධ්‍ය ජාලයකට එන්න අපි කතා කරමු ජාති ඉදිරි ඇත්ත. දලදා මාලිගාවේ දියවන් නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර ඔහු සඳහන් කරන පසුගියදා දලදා මාලිගාවෙන් කියා මුදල් ගරණ ජාවාරමක් පවත්වාගෙන යන අය පුද්ගලයෙක් කියලා. නිසා ඒ චෝදනාවෙල්ල වෙන පුද්ගලයා දැන් මා අසල මා ඔබව සාකච්ඡාවට ලක් කරන දෙවන අවස්ථාව මා ඔබව නොදන්නව නෙමෙයි. මා ඔබව දන්නවා. නමුත් දලදා මාලිගාව විකුණගෙන කන්න දලදා මාලිගාවෙන් මුදල් ගරන්න ඔබට කිසිම අයිතියක් නැහැ. ඔහු කියන ආකාරයටම ඔබ තනි කරම අමුමම වංචනිකේ ඔබේ චෝදනාව පිළිගන්නවද? තෙරුවන් සරණයි. වර්තමාන දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයා කියන ආකාරයේ වංචාකාරයෙක්වත් බොරුකාරයෙක්වත් හොරෙක්වත් නොවේ. මම මේ රටේ භූමිපිත් පුත්‍රයෙක් වගේම මම මේ රටේ උරුමකාරයෙක්. උරුමකාරකම අපිටත් තියෙනවනේ මහත්මයා. අපිටත් උරුම. අපිත් මේ රටේ මිනිස්සුනේ. දලදා මාලිගාව හා සමාන නමක් භාවිතා කරගෙන මුදල් එකතු කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වංචනික වැඩක් කරන්න කොහොමද මම මේ රටේ උරුමකාරය කියලා මට තේක් කරන්න පුළුවන්ද? උතුම් මේ දන්ත ධාතුන් වහන්සේ වැඩ වසල දලදා මාලිගාව මේ කේන්ද්‍ර කරගෙන මම දියවඩන නිලමේතුමාගේ පැටිගිරිය කියන්න කලින් මේ තමයි ඔය එතුමා චෝදනා කරන ජාත්‍යන්තර සංවිධානය. අපිට බලන්න පුළුවන්ද? බලන්න ඔබතුමා හුදට බලන්න. කතාව යන්න හරි. රාජ්‍ය අනුමත කරන්නේ හොරුන්ටද වංචාකාරයින්ටද මේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂා ගෝකුල මහත්මිය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ ඉදදී මේ සංවිධානයේ ලියාපදිංචි කරන්නේ මේ කසිරිය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය. මේකේ ආසිරිය ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සංගමය. මේ වගේ සංගම් හදන්න මහත්යෝ විනාඩි 5ක් යනවද? මේ ජාත්‍යන්තර කවුද මේකේ සංවිධානයේ ඉන්නේ? මේ ජාත්‍යන්තර සංවිධානය මේ ජාත්‍යන්තර වචනේ දාගත්තම කොහමද ජාත්‍යන්තර වෙන්නේ කවුද මේ සංගමේ ඉන්නේ නිලධාරි මණ්ඩලය කියලා ඉතින් මේ සංගමේ නිලධාරි මණ්ඩලය මම හරි දලදා වහන්සේගේ උරුමේක ආසිරිය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ හැටියට සංවිධානයේ ජාත්‍යන්තරව ගෙනියලා නෑ මම අහන්නේ මේකේ සභාපති මේකේ සභාපති මම අනිත් අය කවුද ලේකම් වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ හිටපු ලේකම්වරියක් වෙන කමලා අතරගල්ල මැතිණිය ඉතින් මේ ජාත්‍යන්තර නම දැන් මේ මොකටද ඉතින් ජාත්‍යන්තර සංගමේ කියන්නේ දලදා වහන්සේ ලෝක බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ එක ජන වර්ගයකට නෙමෙයිනේ. ඉතින් ජාත් මං අහන්නේ ජාත්‍යන්තර නම දැන් මේ මොකටද කියලා. ඒ ජාත්‍යන්තර සංවිධානයක් මගේ ජාත්‍යන්තර සංවිධානය කියන්නේ මං දලදා වහන්සේගේ මුල ඉඳලම කීයක් හරි කඩා ගන්න උමනාවෙම තමයි ඔබ මේක කළේ. නෑ. මේ ජාත්‍යන්තර සංවිධානය මුදල් එකතු කිරීමේ අරමුණෙන් නෙමෙයි. එහෙනම් දලදා වහන්සේගේ උරුමය මේ ලෝකේ පුරා විසිරුණ බෞද්ධයන්ටත් හිමි. දලදා වහන්සේගේ උරුමය විහාර දේවාලගම් 1831 පණතේම්ම බාරකාරත්වයේ පැවිරලා තියෙනවා මල්වතුස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලාටයි දියවඩන නිලමෙතුමාට. අන්න හොඳයි. ඔබ කවුද මේකට චැලෙන්ජ් කරන්නේ? අන්න හොඳයි. 1831 විහාර දේවාලගම් පණතේම්ම එක සහවුරු කරලා තියෙනවා. මට ඔතෙන්ටයි එන්න ඕනේ. ඉතින් මට ඔතෙන්ටයි එන්න ඕනේ.
මට ඔප්පු කරන්න කියන්න මම වගකීමෙන් කියනවා මේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනය හරහා මම වගකීමෙන් කියනවා මම දලදා වහන්සේගේ උරුමකරුවා බුදුරජාණන් වහන්සේගේ පියපස ලේ උරුමේ හිමි දන්ත කුමරු හේමමාලා දෙපළගේ 58 වෙනි පරම්පරාවේ මීමුණු බුදු ඔව්වා කොහෙද තියෙන්නේ හරි ඔව්වා මේ කෙනෙක්ට කියන්න පුළුවන් මේ පිස්සුවෙන් කියවන මානසික රෝගියෙක් ඔබ කියලා ඒකට උත්සාහ ගන්න සාක්ෂියක් නැහැ ලිඛිත ඉතිහාසයක් නැහැ මේ කොළ කැල්ලක් උස්සංග විල මේ මෙතන තියෙනවා දන්ත හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර අනුෂා ගෝකුල ගහලා දුන්නයි කියලා අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ මහත්තයෝ චමුදු මහත්තයෝ මේ දන්ත හේමමාලා දෙපළගේ නරමුණ කීරවැල්ලේ පරපුර නොහිටින්ද අද දියවඩන නිලමෙවරේ කොරෙක් විදියට මාලිගාවේ නැහැ මේ තියෙන්නේ කීරවැල්ල පරපුරට මේ කොරෙක් විදියට මාලිගාවේ නැහැ දියවඩන නිලමේ කියන තනතුරේ වර්තමාන දියවඩන නිලමෙවරයාගේ ඉඳලා 1853 පස්වෙනි මාසයේ 20 වෙනිදා දෙහිගම නවරත්න දියවඩන නිලමගේ ඉඳලා 19 දෙනාම හොරු මේ පේනවනේ මේ වික්ටෝරියා මහරජින විසින් දෙන ලද සිංහලේ රාජ්‍යයට දලදා වහන්සේ 1853 පස්වෙනි මාසයේ 20 වෙනිදා දෙන ලද පත්තින් ලිපිය සිංහල පරිවර්තනය මේ දිව නිලමේ හෙඩින් එක මෙන්න දියවඩන නිලමේ දෙහිගම නවරත්න මෙන්න මරලතු මහානායක හමුදුර පරකුඹුරේ මෙන්න අස්කිරි මහානායක හමුදුර යටවත් දැන් මොකද්ද ඔබ කියන්නේ ඉතින් මෙහෙමනේ ඔබ කවුද මම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වාම දලදා වහන්සේ බුද්ධ ආදාහන මළුවේ ඉඳලා රැකගත් ආරක්ෂා කරපු પરම්පරාගත ක්‍රමවේදයක් තියෙනවා ඉතින් දැන් ඒ ක්‍රමවේදයේ දියවඩන නිලමේතුමා ඉන්නවන්නේ ඉතින් දියවඩන නිලමේ හොරෙක් නේ දියවඩන නිලමේ හොරෙක් නේ මේ දියවඩන නිලමේට කොහෙද මේ බාර දීලා තියෙන්නේ දියවඩන නිලමේතුමා කොහොමද හොරෙක් කියලා කියන්නේ දියවඩන නිලමේ කියන්නේ දියවඩන නිලමේවරු 19 දෙනාම හොරු ඔබේ සම්පූර්ණ නම් මොකද්ද මම කීරවැල්ල අනුරුද්ධ සිරිමාන අධිකාරම් මොදියන්සේලාගේ උදේදීප්ති වසන්ත සෙනවිරත් කොයි දිනම සරණ කළා තියෙන්නේ මේ තියෙන්නේ රජයෙන් දෙන ලද රාජකීය හැඳුනුම්පත මේ කියවලා බලන්න ඇයි එහෙමනම් ඔය දියවඩ නිලමේම දේවද දැන් මෙතන කීරවැල්ල પરම්පරාව සහ මේ කෙනෙක් පුද්ගලයෙක් මේ නැෂනල් එකක් ඇඳන් ඇවිල්ලා මේ මම මේ પરම්පරාවේ කියලා කිව්වම් පිළිගන්න අපිට පිස්සු කියලා හිතුවද ලිඛිත සාක්ෂියක් නැතුව මහත්තයෝ ඔබව ගණන් ගන්නේ මානසික රෝගියෙක් විදියට ඔව් අපි පිස්සෝ දැන් පතිරාජ මහත්තයා පිස්සෙක් හරිද ඩීමන් ආනන්ද පිස්සෙක් ඇයි දලදා මාලිගාවේ ඉඩම් විකුණන්නේ වට එරෙහිව හඬ නගන නිසා මේ බෞද්ධ ඉතිහාසය යටපත් කරනවට හඬ නගන නිසා ඔය ඉතින් ඔබේ පෙළපත බොරු කී කියන්නේ කොහොම පෙළපත මොකද්ද පෙළපත මේ ඩයිනිටි කඩ අපේනවා හරියනවද ඇයි පෙළපත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් මේ තියෙන්නේ මං කියවන්නද මේ ශ්‍රී දලදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දයාල මහත්මයා වෙත ඔබතුමා විසින් මා වෙත යොමු කළ සෙනවිරත්න කීරවැල්ල මහතාගේ ඉල්ලීම පිළිබඳව ඔය හැමෝටම දෙන ලිපියක් නේ මේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ සම්මානිත මහාචාර්ය එච් එම් ඩී ආර් හේරත් මේ මගේ මහාචාර්යවරනේ දියවඩන නිලමෙවරයා විසින් යොමු කරන ලද මහාචාර්යවරයා දැන් ඔබ දියවඩන නිලමෙවරු මේ දක්වා 18 දෙනෙක් ඉඳලා තියෙනවා මේ ඉන්නේ 19 සහ 20 වෙනියා ඔබ 18 ගැනම කතා නොකර මේ 19 20 ගැන විතරක් කතා කරන්නේ ඊළඟ දැල බණ්ඩාර ගැන විතරක් කතා කරන්නේ එතනම පේන ඔබ කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් මේ පොඩ්ඩක් ඉන්න මේ චමුද මහත්තයා දියවඩන නිලමෙවරු 19 දෙනා පත් වෙන්නේ 1853 ඉඳලා මේ දක්වා දියවඩන නිලමෙවරු 19 දෙනෙක් නමුත් දලන්ත ආතුන් වහන්සේ ගෙන වඩම්මන්නේ ක්‍රිස්තු වාස 310 දී අනුරාධපුරයේදී කිත්සිරි මේඝවර්ණාභය රජ සමයේදී රාජධානී 10ක දලදා මාලිගා 17ක් ඉදිවෙනවා මේ 17 ඉදිවෙන්නේ කීරවැල්ලේ પરම්පරාවේ මූලිකත්වයේ මොකද දලදාවේ රජුයි රටේ රජුයි කියන්නේ දෙන්නේ දාටා රක්කාධිකාරී දන්ත කුමරු දාටා ප්‍රභූපති දාටා මහරාලහමි දාටා දිවෙනරාල දාටා මහ දිව නිලමේ නෑ 18 දිනක් ගැන දිවන් ලිමරු තිබුණ නැති ප්‍රශ්නේ මේ 19 20 නිලංග දෑල්ලට විතරක් ඇයි නිලංග දෑල්ලට විතරක් වෙන්නේ මේ 18 දිනාගෙන් 17 දිනේකම නොකරපු නැති මංකොල්ල මේ තනි දියවඩන නිලමේරැසි මේ වෙනකොට දලදා මාලිගාව කරනවා ඔබ කියන්නේ මේ රටේ ලිඛිත පිළිගත් ඉතිහාසයක් තියෙද විශ්වවිද්‍යාල මහාචාර්යවරේ ලෙටර් හෙඩ් එක ගහලා දුන්න ඔබ පිළිගන්න කියලාද අපිට මම ඔබතුමාලා නොපිළි ගත්තට මේ රටේ දන ගහලා වඳින්න වෙහෙර විහාරස්ථාන ඉදිකරව්වේ රාජ කියන්නේ අනුරාධපුර රාජධානියෙන් කන්ද උඩ රට අවසාන රාජධානිය දක්වා රාජධානී 10ක් පවතිනද ඒ රජපෞලක මේ රටේ රජපෞලක් වෙනුවෙන් මේ වෙනකන් සනාත කළා සම්මත කළා අනුමත කළා තහවුරු කරලා වගකීමෙන් කියා හිටින්නේ හඬ නගන්නේ මම විතරනේ මට බරපතල සැකයක් තියෙනවා ඔබ මේ කරන්නේ 20යි 25 මීළඟ දියවඩන මේ සඳහා වූ තරංගය සඳහා මේ නිල වර්ණය සඳහා කැම්පේන් එක මේ දැන් ඉඳලා කරන්නේ ඔබව මෙහෙවනවා වටේ ඉන්න නිලමෙවරු ගණනාවක් එකතු වෙලා ඔබව මෙහෙවනවා ඩොලර් වලට ඔබ මේ කුමන්ත්‍රණය මම කලිනුත් ඇත්තම ඕකට අහු වුණා මම දැනන් හිටියේ නෑ ඔබ කතා කරන්න එනකොට මේ මං හිතුවේ ඔබ අවංක පුද්ගලයෙක් කියලා. දෙවන පාරක් එනාවේ නම් මට හේතුවක් තියෙන ඉඳා. තනිකර බොංචාවක් කරා. මම වගකීමෙන් කියනවා. දියවඩන නිලමේ කියන නිලවර්ණ ඉදිරි 2024 මම පවත්වන්න දෙන්නෙත් නැහැ. දෙනවා නම් බෞද්ධ කඩේතු කොමසාරිස්වරයා විහාර දේවාලගම් පනත ප්‍රකාරව දියවඩන නිලමේවරු පත් කළ යුතුයි. දියවඩන නිලමේවරු කියන තනතුරට පත් වෙන්න නම් දියවඩන නිලමේ කියන නාමයෙන්
දළදා මාලිගාවේ තනතුරක් තියෙන බවට ඔප්පු කළ යුතුයි. දියවඩ නිලමේ විදිහට නිලංගපති දැල 2024 ජූලි මාසයේ පළවෙනි දින නිල කාලයේ අහෝසි වීමෙන් එළියට යන්න සූදානම්. හැබැයි ඔහු අවුරුදු 20ක් පුරාවට දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු රන් රිදී මුතුමැණික් නින්දග මුත්තේට්ටු පරවේණි ආදී සකලවිධ දන්ත ධාතුන් වහන්සේට අනුරාධපුර රාජධානියේ පටන් දළදා හාමුදුරුව වෙනුවෙන් කඳුළු අඳවන මැද මේ මහරටේ ජනතාව විසින් පූජා කරපු සියලු සකලවිධ නින්දගම් ලේකණේ ලේකම් මිටියේ සඳහන් ලේකණය පෞරාණික ක්‍රමවේදයට ඔහු ඊගාවපත් වෙන්නේ දන්ත කුමරු හේමමාලා පරම්පරාවේ කීරවැල්ලේ පාරම්පරික උරුමයේ දිවනිල මේ තනතුරට බාර කළ යුතුයි. නැත්නම් අපි මේක ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියනවා මේ සාධාරණය වෙනුවෙන් රටේ ජනතාව අවදියෙන් ඉන්න දළදා මාලිගාවේ දියවඩ නිලමේ නමින් තනතුරක් නැහැ. ඒක වංචනිකයි. දළදා මාලිගාව වෙනුවෙන් කීරවැල්ලේ පරම්පරාව රාජධානි 10ක් පුරා ගොඩනැගුවා දළදා මාලිගාව 17ක්. ඔබ මෙතන ඒ ක්‍රමවේදයට අනුව මගේ මුතුන් මිත්තන් වෙනුවෙන් දළදා මාලිගා ඉදිකිරීමට මම කටයුතු කරන්නේ මගේ පරපුර සතුටින්. දළදා වහන්සේට එරෙහිව නිස්සංක මායා දුන්නේ විසින් ගිය අවුරුද්දේ අවසාන රන්දෝලි දළදා පෙරහැරට එරෙහිව චෝදනා 32ක් අඩංගු චෝදනා පත්‍රයක් එක්ක මහනුවර පොලිස් ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත බාර දුන්නා. ඒකට මේ තරම් ඔහුට නඩු ගොනු කරලා නැහැ. ඊට පෙර සුරකිම සිරි දළදා උරුමේ නමින් නිහල් ෆර්ඩිනෑන්ඩස් දළදා මාලිගාවේ හිටපු පුද්ගලික ලේකම්වරයා දළදා දියවැඩ නිලමේගේ ඔහු නඩු ෆයිල් කරලා තියෙනවා. ඩීමන් ආනන්ද මැතිතුමා දළදා මාලිගාවේ වෙන වංචාවන් වලට එරෙහිව මානව හිමිකම් කොමිසම දක්වා ගියා. මගේ ළඟ තියෙනවා මගේ කරන සියලු දේවල්. ඔය තියෙන චෝදනා 42කටම දියවැඩ නිලමේට උත්තර දීලා තියෙනවා. 42කටම 42කට මම උත්තර දීලා තියෙනවා. මගේ ළඟ ඒ උත්තර මම ගෙන්ව ගත්තා. අතර මම කතා කරා මට කෙනෙක් කතාන වෙලාවක් නැහැ. ඒ හැම එකක්ම ඔහු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙහෙමනේ මහත්තයෝ අද මම කියන්නේ මෙහෙමයි. මේ රටේ අවුරුදු 74ක කාල පරාසයට මේ රටේ බලයට පත්වෙච්චි ප්‍රධාන පුරවැසියාගේ පටන් සියලු රාජ්‍ය නිලධාරීන් මහජන දේපල කොල්ල කෑවේ නැහැ කියලා හෘද සාක්ෂියට එකඟව දළදා කරඬුවට අත තියලා දිවුරන්න කිව්වොත් ඔය සියලු දෙනාම අවීචි මහා නරකයට බුද්ධ දර්ශනයට අනුව ඒක නෙමෙයි ඔය කිසිම කෙනෙකුට දියවන්න නිලමේ වරයා සම්බන්ධයෙන් ඇඟිලි දික් කරන නම් අභියෝග කරන චැලෙන්ජ් කරන මේ තැන් තැන් වල කෑ ගහගා ඉන්න මේ චෝදනා අතර නම් පොලිසිය දන්න ඕනේ චෝදනා කරන නම් මේ අල්ලස්සකට යන්න ඕනේ දියවඩන නිලමේ දියවඩන නිලමේ වරයාට මෙහෙම දෙයක් තියෙනවානේ පුරාණ දළදා ව්‍යවස්ථාව මගේ මුත්තා තමයි හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා කුරුණෑගල යුගයේ දෙවෙනි බුණකබාහුගේ පුතා මටත් කියන්න පුළුවන් ඔහොම ඇවිල්ලා ඉතින් මම කියන්නේ මගේ උරුමේ මුත්තා පරාක්‍රමබාහු හතරවෙනි රජුරෝයි කියන්න පුළුවන් මම කියන්නේ මගේ උරුමේ මම කියන්නේ මගේ උරුමේ ඔබේ විශ්වවිද්‍යාලයක කොලයක් කර හුස්සන් ඇවිල්ලා මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු මේවා සනාථ කරේ මම කියමන්ට නෙමෙයි කීරවැල්ලේ රජමූල කීරවැල්ලේ බණ්ඩාරවැලිය හේමමාලා බණ්ඩාරවැලිය කියලා මගේ පරපුරට බුදුරජාණන් වහන්සේගේ ආදාහන මළුවේ ඉඳලා දළදා වහන්සේගේ ආගමන් මඟ වෙතින් වෙත ඔබ මගේ ප්‍රශ්නෙට හිමින් සැරේ රිංගලා ගියා ඔබව මෙහෙවන් නිලමෙට විරුද්ධව වටේ ඉන්න නිලමෙවරු එක හරි මට තියෙනවා දුරකථන අංක දෙකක් මේ දුරකථන අංක විද්‍යාව දියුණුවේනේ ඒ දෙකට අරින්න මෙනේ වටේ ඉන්න පුළුවන් හරි ඒ අයත් සම්බන්ධතාවය ගොඩනගපු බවක් තියෙන එක බස් නායක නිලමෙවරයෙක් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ NGO සල්ලි නේ දුවන්නේ නෑ NGO සල්ලි වලින් මම යැපෙන්නේ හරි ඒක තමයි මගේ ගිනුම් තියෙනවානේ දළදා මාලිගාව පාවිච්චි කරන්න එපා මහත්තයෝ තමයි ඩොලර් වලට දළදා මාලිගාව මම පාවිච්චි කරන්න නැත්නම් හොරෙක් පාවිච්චි කරන්නද කියන්නේ ඔබතුමා ඒකට වර්තමාන නිලංග දාලා හොරෙක් කියලාද කියන්නේ පැහැදිලිවම හොරෙක් විතර නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකේ ඔබ හොඳ මිනිස්සේ දාන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවේ දියවඩන් නිලමෙවරයා ඥානමෑණියෝ ගාවට ගිහිල්ලා පිහිට පතනවා නම් පිරිත් නූල් අයින් කරලා රතු නූල් බඳිනවා නම් ඈ දියවඩන නිලමේ කියන පුද්ගලයා බෞද්ධෙක් විදියට මම බුදුරජාණන් වහන්සේගේ පියපසලේ උරුමේ හිමි දන්ත හේමල දෙපළගේ මුණුබුර මම දන්ත ධාතුන් වහන්සේගේ පාරම්පරික උරුම කරුවා මේ තරම් මේ රටේ ජාතිය අගතියට යන තැනට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ නැහැ සිංහල ජාතියට කියලා බුදුරජාණන් වහන්සේ වෙන් කළ එක ජන කොටසකට ධර්මයේ දේශනා කරේ සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ට එහෙමනම් මේ රටේ ජීවත් වෙන සියලු ජනතාවට දන්ත ධාතුන් වහන්සේ මූලික කරගත් ක්‍රමවේදයක් තුල ආශිර්වාදය ගෙනාවා ඇයි මේ දළදාව බාරගත්ත මේ හොරකම 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා මේ බලන්න මහ ජනතාවනි මම මේ බොරුවක් මුසාවන්නේ නෙවෙයි කියන්නේ මේ දිව නිලමේ මේ දෙනලද පනතුර දියවඩන නිලමේ දෙහිගම නවරත්න දියවඩන නිලමේ මෙතන සිංහල පරිවර්තනයේ දියවඩන නිලමේ ඉංග්‍රීසි එකේ මෙතන අස්සන දන්නවා ඩී නිලමේ
නමුත් දලදා මාලිගාවේ ඔබලා බලන්න දියවඩන නිලමේවරු මේ වෙනකොට 19 දෙනෙක් පත්තල ඉන්නවා දෑල එක්ක මේ පළවෙනි දියවඩන නිලමේ බලන්න එතන තියෙන්නේ දෙහිගම නවරත්න දියවඩන නිලමේ මේකේ තියෙන්නේ එතන තියෙන්නේ ලොකු බණ්ඩා දියවඩන නිලමේ එතකොට කාටද මේ වංචාව මේවවිලා කූට ලේකන සකස් කරපු මේ රටේ අභිමානයේ වෙනුවෙන් කටයුතු කරපු ඒ වීරවරයින් සමු පිටුහල් කරලා මංකොල්ල කරු රාජකීය උරුමය රදල උරුමයක් බවට පත් කරපු පූසාරිවරු තමයි මේ හරි ඔබට හරි ඔබට මොකද්ද තියෙන අයිතිය දලදා මාලිගාවක් හදන්න අලුත් ව්‍යාපෘති දලදා මාලිගාවක් අපිට තියෙනවා ඔබ ඔබ කොටද තව දලදා මාලිගාවක් හදන්නේ මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාලිගා හැදීම මේ දියවඩ නිලමේරට තියෙන ඔන්න ඕකයි मंदिर मनोद मालिका मनोद दयाल दें दीवड़ निलमेटल तीन या मे धातु मंदिर मालिका बुद्रजान मालिका बुद्रजान उत्तरेतर मम दयाल वंदीन याकु मम वंदी याकुंट मंदिर कूटी हदुअट कीरवेल परंपरा दलदाम सन्दून मालिका මට බුදුන් තරම් උත්තරීතර දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ මේක හදන්න තැන් තැන් වල සල්ලි එකතු කරන්න තියෙන අයිතිය මොකද්ද මම සල්ලි එකතු කරලා තියනවා කියලා නම් ඔප්පු කරන්න මම සල්ලි එකතු කරලා නැහැ මේ දලදා මාලිගාව හදන්නේ කීරවැල්ලේ પરම්පරාවට ඥාතිත්වයෙන් සම්බන්ධ වෙච්ච සියලු පවුල් නම් වලින් කියනවා හේරත් මුදියන්සේලාගේ දිසානායක මුදියන්සේලාගේ දසනායක මුදියන්සේලාගේ දහනායක මුදියන්සේලාගේ ඒකනායක මුදියන්සේලාගේ අත්තනායක මුදියන්සේලාගේ හුළුගල්ල මුදියන්සේලාගේ වැලිකල මුදියන්සේලාගේ කීරවැල්ල සෙනවිරත්න අප්පුහාමිලාගේ ඒ වගේම රුහුණු රටට ගියපු වැලිකල පරපුර ඒ වගේම මේ තේනුවර පරපුර දෙවුන්දර ප්‍රදේශයේ අදටත් ඉන්නවා කීරවැල්ලේ පරම්පරාවේ නංගම් වාසගම් වෙනස් මේ කියන්න බැරි තරම් ලංකා ඔක්කොගෙන් වාසගම් කිය ඔහොම ගියොත් මෙහෙමනේ එහෙම කියලා කියන්නේ මේ මම මගේ ඥාතින්ගේ විතරයි සල්ලි යවන්නේ ඔව් පොඩ්ඩක් ඉන්න චමුදිත මහත්තයා මේක තමයි මිනිස්සුන්ට වැරදුනේ කීරවැල්ලේ પરම්පරාවේ බිසෝරු විවාහ කරගත්තේ සිංහල රජවරු 1739 න් පස්සේ සිංහල රාජ්‍යත්වය බිඳ වැටුණා ඊට පස්සේ මේ රටේ හිටපු ප්‍රධාන ප්‍රභූවරු රදල ප්‍රභූවරු මුදලිවරු මේ කීරවැල්ලේ පරපුරෙන් විවාහ කරනවා එතන ඉන්නවා විජේ කොම් මුදලි අත්තනායක මුදලි කොබ්බෑ කඩුවේ රඹුක්වැල්ලේ මේ කීරවැල්ලේ પરම්පරාවේ කුමාරිකාව විවාහ කරගත්ත දුනුවිල පෙරලා යනනිත් ඔක්කොම ඉන්නවා ඒකනේ කියන්නේ අරන්නේ මම කියන්නේ පාරිශුද්ධ ආගමන විජයශ්‍රී ජයශ්‍රී මා බෝධින් වහන්සේ ගෙනා වඩම්මපු වෙලාවේදී ශාක්‍ය කුමාරවරු 8 දිනකට ප්‍රාදේශීය රාජ්‍ය කඩලා දුන්නා නම් ඒගොල්ලන්ගෙන් පැවතෙන પરම්පරාව තුළ සිංහල උභයකුල පාරිශුද්ධත්වය අදටත් ආරක්ෂිතයි මම අහන්නේ සමාජ මාධ්‍ය වලින් එනවා දතක පින්තූරයක් ෆොටෝ එකක් එක්ක මේ අමු අමුවේ දලදා වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේ අවභාවිතා කරන්න ඔබ ඔබ හරිනම් ඔහොම නිදහසේ ඉන්න පුළුවන් පුද්ගල නෙමෙයි රටේ නීතිය බඩරුද්ද ක්‍රියා ඔබ අත්තරංගුර ගන්න පුළුවන් මම කියන්නේ මම අත්තරංගුර ගන්න කලින් දියවඩ නිලමෙවරයන් නැති මාලිගාවට රින්ගන්න ඡන්දේ පවත්වන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ඉඳලා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මේ රටේ ප්‍රධාන පුරවැසියා ඉඳලා මේවට වග කිය යුතුයි මේ රටේ ප්‍රධාන පුරවැසියවරු මේ රට අවුරුදු 74 පුරාවට ආගාදයට දැන් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ දතක් පෙන්න පෙන්න මොකද්ද මේ සමාජ මාධ්‍ය සල්ලි කරන මම පෙන්නන දත පෙන්නන්න කියන්නකෝ මම පෙන්නන දත මොකද්ද පෙන්නන්න කියනවා ඒ සමාජ මාධ්‍යෙන් එන්නේ මේකයි සමුදිත මහත්තයෝ බුදුරජාණන් වහන්සේට අගෞරව කරන විදිහට ප්‍රකාශයක්වත් කරන්න එපා බුදුරජාණන් වහන්සේගේ නික්ලේශි මහරහතන් වහන්සේලා 17 නමකගේ ධාතුන් සමාගම වැඩ ඉන්න ඔබ තමයි ධාතුන් වහන්සේලා පෙන්නලා සල්ලි ගන්නෙ මම පෙන්නලා සල්ලි ගන්නව නම් ඔප්පු කරලා පෙන්නන්න දැන් ඔබම කිව්වනේ මම ගන්න પરම්පරා ටික ඔගේ නැත්තේ සිල්බයි සොයිසේ පෙරරයි විතරයි ඉතින් මගේ පවුලේ ඥාතීන් මට ගොඩ නැගෙන්න මේ අවුරුදු 207කට පස්සේ මේ කීරවැල්ලේ දලදා උරුමය මේ රටෙන් මතු වෙනකොට මගේ ඥාතීන් විසිරලා ගියේ මේ ඝාතනය කර මගේ මුත්තම්මලාගේ බඩවල් පළලා කටුගස්තොට මහවැලිගඟ අයිනේ උල තියලා මැරුවේ අපි මහවැලිගඟ දිගේ පාණම්පත්තුවට ගියේ අදටත් ඉන්නවා පාණම්පත්තුවේ මේ නම් වාසගම් වෙනස් කරගත්ත පොතුවිල්වල අදටත් ඉන්නවා දෙමළ බස කතා කරන්නේ ධාතුන් වහන්සේලා ඇයි සර්වඥ ධාතුන් වහන්සේලා කීරවැල්ලේ પરම්පරාවේ තමයි කොළවැණිගම සන්නස බලන්න රයිගම වීදාගම මහාමෛත්‍රී සංඝරාජ හාමුදුරුවන්ගේ සන්නසේ පැහැදිලි කොළවැණිගම සන්නසේ තියෙනවා කීරවැලි දාකරඬුවේ ඇති බුදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණය 9759 කොළවැණිගම සන්නස රාජ්‍ය ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත ලිපිගණු වහන්සේ ඒ ධාතුන් වහන්සේලා තමයි මේ රටේ වෙහෙර විහාරස්ථාන වලට දෙන්නේ දෙවනි පරාක්‍රමබාහු රජතුමාගේ අම්මා කීරවැල්ලේ සෝමමාලා දේවිය තාත්තා කීරවැල්ලේ සිරිමල් බණ්ඩාර රාජ්‍ය නාමයේ
තුන්වෙනි විජේබාහු එහෙම නැත්නම් මහලු විජේබාහු කාලිංග විජේබාහු දලදා මාලිගාවේ දියවඩන ළමයෝරා කියනවා බෞද්ධ ජනතාව ඔබ පිළිබඳව ඒ කියන්නේ ජනතාව ඔබ කරන මේ ක්‍රියාව ගැන අවදියෙන් සිටිය යුතුයි කියන කාරණාව ගැන ඔව් අවදියෙන් සිටිය යුතුයි මේ දලදා මාලිගාවෙන් කියලා මුදල් ගන්න ජාවාරම අවදියෙන් සිටිය යුතුයි මහ ජනතාවනි අවුරුදු 207ක් පුරාවට දන්ත ධාතුන් වහන්සේ මංකොල්ල කාපු මිනිමරු වතේ දලදා හාමුදුරුව ප්‍රතිහාරය පාන්නේ නැහැ एक सदैवत बौद्ध जनता वैंगवत महासांगरत्ने तिस्सद्दाह वार्यपल सुमंगल हामुद्रु दंत धातु नसगे तेवा बारकारत्ते हिटपु हामुद्रु एकदास अटसिय दाहते अत्तडंगोट अरगने दमुल्ल कलेदि दलद हामुद्रु तम परपुरे उरुमे इतिन कीरवेल्ले ज्ञातिन्निक आरक्षा करद्दि हबै डेल्फ दूपते एकदास अटसिय विसियक वेनकन इन्ननतुर उन्नहंसे यापने महिर गेदरट सुद्दंगे असूचि बाल्दी अदिनकां एकदास अटसिय तिस्सटे नवंबर दहन अपवत्नकां वार्यपल सुमंगल हामुदुर हिरगत करवन्नट कटयुतु करे ऐ उडलट रदल निलमेयंट अद जातिक वीरेक नं वार्यपल सुमंगल एकदास अटसिय तिस्सटे नवंबर दहन दहवेनि दहनक अपवत्नकां हिरे इन्नकां हंड नगुवे ऐ मे दलदा उरुमय राजकीय परपुरे उरुमे मंकोल्ल कंड रदल उरुम करुवान करपु कूट उपक्रमयक मेक जोन डोयली कपुवत्ते एक्नलिगोड मोल्लिगोड कियन प्रबल नायकरांसिक वडुग रजवरुंट देवाल कार्यट आपु पूसारिवरु पसुकालीनव मे नंग अरगेन तमाई ओउन मे प्रबलत्वयट पत्तेन्ने दलदा वहन्से निदहस करगत युतुमै मेन्न मे दियवडन निलमे कियन कूट लेखन सकस करगन देहिगम දියවඩන නිලමේ තමයි මේ දෙය කරන්නේ ඉන් පස්සේ 19 දිනාම මේ ක්‍රම වේදයට ආවා අවසන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මේකේ වගකීම් තනතුර දිව නිලමේ ඉදිරි දියවඩන නිලමේ නිලවරණය ඒ වගේම වර්තමාන දලදා මාලිගාවේ දියවඩන නිලමේට මම මේ මොහොතේ කියනවා දියවඩන නිලමේ තුමනි ඔබට කොන්දක් තියෙනවා නම් මම ඔප්පු කරලා ඉවරයි මම ලියාපදිංචි සංවිධානයක් ලියාපදිංචි කරන්න රාජ්‍ය ආයතන මේ රජයේ ලෝගෝ එක යටතේ මට වරදි දඬුවම් කරන්න මම මේක වංචනික लियापदिंचक मेवा अनुमति दीलती राज्य आयतन वबट मम अभियोग कर्ण मेवा रटट सामजगत करपुक भौमवाटिव मे दे रटे जनता धनगत मे मध्य आयतना सामान्य जनता पत्ते सामान्य जनता हंडनगण के मध्य रटट की मे मध्य आयतन धनगंडो बलवता पत्ते सामान्य जनता पहार नौगा अधिकरणे नडुविम सीमकरण्ये वित्तिपार्श्वे सह फैमिली पार्श्वे पार्श्व देखम गेनल्लविल्लतमयि गारु अधिकरणे दि महेश्वरत्वरया वे नडु विभाग करण्ये दलदा मालिगावे दियवड निलमेवरया कियनवा कीरवेल्ले परपुर अधिकरण मालिगाव मन्दिरयक् विय युतुयि मालिगावक् विय नोयुतुयि मेक रटट अनावरणय करनवा हबै किसिदु माध्य आयतनयक् नेट् एफ्एम् ए विकासय करपु आयतन मेके पशु विपरमाक नोकर बलवतागे बलवत इल्ली मट हूं कंदीला मे उतुम बुद्रजान नोहन से वेनुएं इधिकरण मे मालिगाव तहनां करांड समाजगत करन प्रवृत्ति आवा एनिसा ओबलाट वगकी मक्केनो मेरटे प्रधान आय कियन सियलु माध्य आयतन जातिक रूपवाहिनी दिला सियलु पुज्गलिक नालिकावलट मम अभियोग करनो पुलुवन नं दांत धातुन वहन्से वेड सिटिन मालिगावे दियवडन निलमे कियला तनतुरक मम कियनवा नै कियला पुलुवन नं ओप्पु करला पेन्नन्न ए वगेम वर्तमान दियवडन निलमेवरट मम अभियोग करनो ඔබට දියවඩන නිලමේ නමින් තනතුරක් දුන්න ඓතිහාසික ලේඛනය සහ ඔබට පෙර හිටපු දියවඩන නිලමේවරු පත්තුනකම වේදේ පිළිබඳව ඔප්පු කරන්න ප්‍රධාන මාධ්‍ය සාකච්ඡාවකට එන්න අභියෝගාත්මකයි කොන්ද තියෙනවා නම් දියවඩන නිලමේ බෞද්ධයන්ගේ රජුරෝ නම් මම අභියෝග කරනවා දන්ත ධාතුන් වහන්සේගේ නාමයෙන් දන්ත කුමරු හේමමාලා දෙපළගේ 58 වෙනි පරම්පරාවේ මීමුණුපුරා ඔබලා 1818 ඌව වෙල්ලස්ස මහා සටනේදී සිංහල ජාතිය ඝාතනය කරත් अलू यट इतरून एक गिनीपुपुरावृद देशी अटगट पस्से हिसेसेव्वा ये हिसेसेव्य दंत धातु नहंसे गे प्रातिहारेखट दियवड निलमेवरट मे मोहते ओब ऋजु कौंदक्तियन सब बौद्धेक् मे बौद्ध रटे लोकवासी सियलु जनी जन आगे कोटि हिमाइन सियलु जनतावे यहापतट पैन नुग सतिया कतुलत ओब मे ओण प्रधान मध्य जाले कटेन्न अभियोग मम दिना साक्षी
එන්න අපි කතා කරමු ජාති ඉදිරි ඇත්ත සෙනවිරත්න කීරවැල්ල සමග අපි සාකච්ඡා කරේ දියවන් ලිමෙරවල නිවේදනයකින් සඳහන් කරනවා දලදා මාලිගාව ලෙස නම භාවිතා කරමින් යමෙක් මුදල් ගන්න ජාව ආරමක් සිදු කරයි නම් එබැනි මාලිගාවක් තනද බව ප්‍රකාශ කොට එය දලදා මාලිගාවේ කිසිදු සම්බන්ධයක් නැති බව මේ ඒ පුද්ගලයා අපි දෙවන වතාවට කැඳවන්නේ මීට පෙරත් අපි සාකච්ඡාවට ලක් කොට තිබෙනවා ඔහුගෙන් අපි ඇව්වේ මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියන එක බොහොම ස්තුතියි හොඳයි තෙරුවන් සරණයි